මේ වැදගත් පාඩම් බලන්න දැන්මඩඩුෂන් YouTube නාිකව සස්ටරයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල් පස්න කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන් Onlineයින් පාසල දරුමේ සම්බන්ධ වෙලා ඉන්නේ දෙදස් විසියක ජීවිද්‍යා ප්‍රශ්්‍රපත්ත්‍රය සසාකච්ඡා කිරීමත් එෙක්. බහුවර්ණ මාදිලයේ ප්‍රශ්න පහළ වක්ෂ ගච්ා කල අවසන් කරල තිීරුම් අපි ද සූදානම් වෙනවා දස විනි ප්‍රශ්ට ඉ දලලා ඉදිරියට තියෙන ප්‍රශ්්‍ර පිළිබඳව හොල බල බලන්න දාසය විනි ප්‍රශ්ට ශාක විශේෂ දෙක ලක්ෂණ කීපයක් දීලතිීර ඒ විශේෂය බීජානුෂාකය ප්‍රමුmukaයි ර්බාන බීජානුෂාක ප්‍රමුඛ ජන්මානුෂාක ප්‍රමුඛ වෙන්නේ පෝගනාටුම්ගෙන් මගේමීසාකය ප්‍රමුයි ජන්මානුසාකයේ ීනයි बීජනුාකය ස ජන්මානුෂාකය ප්‍රභාස් ේශ ඒවා ස්වාදීනයිො ඒ විශේෂය කවුරු කල දීතන් बීජානුසාාකය ප්‍රමුmukaයි හරිවි ජන්මානුසාාක ශීන වෙලා තිීන තුරේ නපපිස්ताත් හරි ජිනලටත් හරි සීකස්ටත් හරි පයිනස්ටත් හරි ඇන්තෆයිටාවලටත් හරි ඔක්කොටම හරි. බීජානුෂාකය හා ජන්මානුෂාකයේ ප්‍රභාසංස්ේශකයි අන් ීජානුෂාකයේ ජන්මානුෂාකයි ප්‍රබාසංස්ලේශකයි. එතර බීජානුෂාකයේ ප්‍රබාසාංස්ලේශකයි කියන එක ඔක්කොටම ගැලපෙරු. හැබයි ජන්මානුෂාක ප්‍රභාසංස්ලේෂකයි කියන එක ගැලපෙන්නේ අන්න <S preach miracle> ි නපලිපස්කගේ බට මතකයි ාක් තල සමේ ජන්මානු ශාක හදාකාර තලසක්තිය අන්ඩානුදාානී තියනවා සුකරාණුදාානීතියන මූලාභ තියන ේ අ මෙතමයි පාක්තලස පාල සතමයි අපි කියන්නේ නපලිපිස්ගේ ජන්මානු ශාකක ්‍රභාසාං ලේශක එක දරුදරනොම අපේ බොත්තමක් තර ප්‍රමාණ තියනෙක් ෙනෙ ක ැට පේත්. හැබැ වෙන කරෙක් අපිට හම්බ වෙන්නේ ප්‍රාංශලේෂකයි ස්වාදීනයි මෙ ස්වාදීන සජනල්ල ගෙන ජාජන්මානු ෂාකය විදිර ප්‍රවාාසංස් ලේශකයි හැයි පුංජන්මානු ෂාකය ප්‍රභාසංස් ලේෂක නෑ න මෙයා වඩා සමී පයි කාඩ න පොලිපිස් වුවල බී විශේෂයේ බීජානු ශකයේ ප්‍රමුකයි ප්‍රභාශාංශ ලේසකයි ජන්මානු සාකයේ ශීන වෙලා තියනු එය බීජානු ශාකයේ මතා අරද ලෙසය පෙනු ඇද බීජානු සාකයේ මතා අර්ද ලෙසය පෙනු පටලගන්න පා පෝගනාටුම් ගෙනම් ජන්මානුසාකයේ මත්ත බීජානු ශාකය අර්ද ලෙසය පැදිලි අ එතකොට සැලජිනෙල්ලගේ අන්න බීජානුෂාකය මත ජන්මානුෂාකය අර්ද ලෙස ඇපෙනවා දකින්න පුළුවන්ග. එනම් මේ බීවිශේෂය සම්බන්ධය වඩා සමීපෙක්කෙනෙක් ඉන්නේ සැලජින පැහැදිලිද ඇතුොට දාසේවෙනි ප්‍රශ්නය අපි ගතයි පස්සෙ ඒකට වඩාත් ජලපෙන පිළිතුර වෙන්නේ පිළිතුරක ල සහ සජි අනිතු තරත් බල ෝගනාටුම් කොහට වත්නෙන් පෝගනාටුම් වලට මේ ඒ ීජානු ශාකයේ ප්‍රමුයි ගලපන්න සජනල් ඒ සලජිනෙල්ලුි මුක සජනල්ු ඒ ස් ීලු ජාක ප්‍රමුකයි ්‍රභාසාස් ේෂකයි ජන්මානුෂාකේෂීනය බීජානුෂාකය මත අරද ලෙසේ අපවා කියන්න බෑසීකස්ට එකයිඉංකරස් සෙජිනෙල් නෙප් අන්නන පලිපිස්ඒගොන් අද ලෙසය නෑන දරුුණේ ප්‍රලිපිස්ම ෝම ස්වාදීනයි මෙයම් පසේ තනියම ජීවත්ව නො මෙගොලන්ගේ මූලාබතිය නවා පසෙන් ජ ලෙවරාගන් ප්‍රභාසාංශ්‍රේෂණය කරලා ජීවත්ය හරගන්න කොහෙත් නොබැ නෙපලිපිස් සීකස් අපවමෙන් සීකස් සර්ධ ලෙසය පවා ඒ ගැලපෙන්නේ ත්‍රවණ දාාසේවෙනි ප්‍රශ්්‍රේට පිළිතුරාපි එක විදිහට අන්න තුොර මේ මතක තියාගන්න කාගෙද නෙපොලිපස් නපලිපිස් පාත් තලස බටන ජන්මානුෂාකය මතක් කරගන්න එත්යි විදි තලසාකාර එකක් මේ මුූලාබතියනු අන් මේ විදිය තලසක්මයත් ප්‍රවාන් ලේෂනය කරන්න පුළුවන් එක් එක මෙතන අඩ අනුධානයක්ේන මේ අන්ඩ සයිලයක්ති ඩිම්බය එමත් නැත් අඩ සයිල මූලාබ කොලපාට තලසක්ම බවසයිලික තලසක්ම් මේ අඳන්න සයිල් එතකොට මේ අපිට හම්බ වෙන ජායාජන්මානු ශාක්‍ය කාග සෙලජිනෙල්ලා මේ ප්‍රාත්ලසන පොලිපිස් ්‍රාත්ලස කියලා කියන්නේ ජන්මානු ශාකය ඔබට මතක් වෙන්න ඕනේ නප්‍රලිපිස්ගේ ජන්මානු ශාකය දී ලිංගිකයි එකැන ගෘහි හැබැයි සැලජිනෙල්ගේ ජන්මානු ශාකය ගවල් දකයි දී ගෘහි එක එක මේ पන්माනු ය තමයිළ සුराු හිත ව වට හබ වෙන සුක්‍රණ සහිත ව වහ තමයි මේගළගේ पुंජන් මානු शाාකය කියලා कि उතර සම්पूर्ණයි හන ප්‍රශ්නය ජලය හිගවීම නිසා ශාකතුල පහසදාන් කුමන හෝමෝනේ නිදහස් වීම උත්තේ ජනය වේද පසේ ජල හිගයක් ඇතිවීටයමත්ත්තම් මේ නියං ආතතිවලද පසේ ජල හිගයක් ඇතිවෙනකොට මොකද වෙන්නේ ඇ්සිසි කම්ලේ නිපදවෙර අපි ැන ඒ සිසිකම්ලේ නිපදලා ඇසිසිකම්ලේ මගින් පූටිකා වසාදැමීම සිද්ධ ඇතුර පූටිකා වසාදැමීම සිද්ධ කරපු හාම පත්්‍රවලින් ජලයේ පිට වෙන එක වැලකිලා ශාක මැලවීමෙන් ආරක්ෂා කරග එම නැත්තන් දරුවනේ පසේ ජල හිගයක් තියනකොට දිවාකාලයේදී උත්වේදනය ජලය පිට වෙලායන එවිට ශාක මුල්ලොලට ජලය උරාගන්න පසේ ජලයනෑ ශාක මැලවිලා විනාශ වෙලාය එ මේ නියංාතති සඳහා තමයි මේ අනුවර්තන දරන් පසේ ජලේ හිගයින ශාකොල්ට පසෙන් ජලය උරාගන්න බෑ එවිට ඇබසිසිකම්ලේ නිපද වෙනවා මුල්වලහා පත්්‍රවල නිපද වෙලා පූටිකා අම කරනවාද වහලදා එවිට ශාකයෙන් ජලේපිටවීම වැලකිලා ශාක මැලවීම වලක්වා ගැනීම සිද්ධක.ද මේ රිජු පිළි තුරුමේවා සිද්ධන්ත ි දරුවෝ මතක තියාගන්න අන්න දාහත්වයනි ප්‍රශ්නය ABCයේ නැත්ත අපි කෙනවා ඇබ්සිසික් අම්ලේ යන දහටවෙනි ප්‍රශ්ටේ පහතදී ඇති කුමන පටක පිහිටි ස්ථාන සංකලනය මිනිස්දේහේ සම්බන්ධය නිවරදි ලිහිල් සම්බන්ධක පටක කණ්ඩර ලිහිල් සම්බන්ධක පටක කන්ඩර පැහැදිලිද අන්න ලෙහිල් සම්බන්ධක පටක කණඩරාවල දකිින් හම්බ වෙන නෑ. අරියල පටකවල ලෙහිල් සම්බන්ධක පටකතින. මේද පටකේ මක ආස්තරණය. මේද පටකේ අපට දකින්න පුළුවන් එනවා මේ අදස් චර්මය අදශ චර්මය දකින්න පුළුවන් මේද පටකේ එඩමතරව ෘක්ක වටා දකින්න පුුව. ක්ෂි ගලයේ වටා දකින්න පුළුවන් මේද පටකේ. ස්තරීභූත ශලල්කමය පිච්ච දෙයක් ගුදේ. ස්තරීභූත ශල්කමය පිච්ච දෙයක් ගුදේ. ඕ. ද අපිට දකින්න පුළා වෙනස්තරී භූත ශල්කමය පිච්චද. සරල ගනාකා රපිච්ච දෙයක් අන්තරේ නෑ සරල ස්ථම්බිකා පිච්චද තමයි අන්ත්‍රේද සරල ස්ථම්ික අපිච්චද ව්‍යජස්තරී භූතාපිච්චද ෘක්ඛනාලිකා න ව්‍යජස්තරී භූතා පිච්චද තියෙන්නේ ස්වාසනාලය ස්වාසනාලික තුර නිකමට බලන්නමමටික දර මමදී පුටික එකතු කර ලිහිල් සම්බන්ධක පටක ති අරිල ටකවල දකින්න පුළුවන්ගේ මේද පටක අදශචර්මය දකින්න පුුවන් ස්තරී ූත ශල්කමය පිච්චදක හරි ගුදය සම අප ර්මේති නොස් තරී භූත ශල්කමය පිච්චදයක් සමේතිීර යොනි මාර්ගය දකින්න පුළුවන්ගේ තරීූත ශල්කම මේ අපිච්චද සරල ගනාකාර අපිච්චද සරල ගනාකාර අපිච්චද තයිරෝයි් ආශයි කාවලතියේ යිරයි ශීකාවල දකින පුළු. ව්‍යාජස්සරී බූධ පිච්චද අන ස්වාස නාලය ස්වාස නාලිකාවල දකින්න පුළු තු රොන්න බලන්න ඔබට කෙටි සටහනක් කදල දෙන්නම්ම මොනවාද ලිහිල් සම්බන්ධක පටක ලිහිල්නම් අපි කෙටෙන්ද අරියල පට මේද පටකේ දර්මීති ස්තරීභූතශල්කමය අ ුද සම නැතා පිචර්මය එඩාමතරවයෝනි මාර්ගි නි ගගන්න mukaර ඇතුතර mukaත

අන්තර අන්තරභිත්තිය පැදිලි ව්‍යජ ස්තරීභූත ස්ථම්බික ව්‍යජ ස්තරීභූත ස්ථම්බික පක්ෂමදර් එක එකතුකරු ස්වාසනාලේ ස්වාසනාල ස්වාසනාලික අන්නවේ ඔන්න නිවරදි පිහිටීම් ටික දරුවන්ට හම්බෙලාති ඔබ මේවා කෙටිසරහන් පොතට එකතුතරග අනේ මන අපේ ානේ නිවරදි ගැලපීම හන්නේ නිවරදි ගැලපීම තමයි ස්තරිභූතය ශකමය අපිච්චද ගුද ස්තරිභූත ශල්කම අපිච්චද බුද අපි අමුගිළග ප්‍රශ්න බල ප්‍රශ්නංක දහනමේ ප්‍රශ්ංක දහනම නිදහස්වීම නිසා එක නිදහස්වීම නිසා දෙක උත්තේජනය වන්නේ පහස් සඳහන් කුමක්ද කුමනේවායි මේක නිපදවීම නිසා දෙක උත්තේජනයවා ගස්වීන් ආමාශීක යුෂනිපදවීම එක හරි එ ගැලපෙන. කොලිසිිස්ටෝකයිනීන් ආමාශීක විශස්්‍රාවේ අනේ ගැලපෙන නෑ කොලිසිිස්්ටකයිනන් කරන්න මක්කරණය එකද. අ පිත්තාශය උත්තේජනය කරලා පිතා ග්‍රහණට ගලායම උත්තේජනය කර. අ සිකරටීන් අග්ඥ්‍යාශයෙන් බයිකාබනේට අයන නිදහස් කිරීමගැප. අග්‍යාශයන් බයිකානටයින නි දහස් කිරීම ගැලපෙන ඇතකොට අපි කියන හැමනම් දහ නමයට අන පිළිතුර ඒහාසිඇතුර මතක තියාගන්න කොලිසිිස්්ට කයින කොලිසිස්ටකයිනන් කසිකේ පිත්තාශෙන් පි නිදහස් කිරීම නිගත් එකුතු කරග ඔොනදහ නමවිනි ප්‍රශ්නයට පිළිතුර හතර කියලා අපි ගත්තා එන්න විසිවෙනි ප්‍රශ්නය විසිවෙනි ප්‍රශ්නය මිනිස් හදේ ත්‍රීතුන්ඩ කපාටේ නියමාකාරය නොවැසී යන්නේ නම් ත්‍රීතුඩ කපාටේ හරියට වැහෙන්න හැල්ලු. සිදුවීමට වඩායිඩ ඇත්තේ කුමනේවාදද. මේ වගේ ප්‍රශ්නපු හාම, නිකන් කියවන්නේ යන්න එපා ඊට වඩා ලේසි මෙෙන මේ මේ වැඩීම අපි හදයක් යැඳ ගන්නු ඇදලා අපි මේක කපාට ටික දාගන්නඕන් එත මේ අපේ දකුණුවත පැත්ත එනම් හදේ වම් පැත්ත මේ වම් කෝසිිකාව මේ වම් කරණිකාව අයි කියනු මගේ දකුණුුවත පැත්ත දරුවෝ රම් පැත් මගේ දකුණු අත පැත්ත රපම් පැත් හමයි අපි ගන එකයි පාඩන් කරන්තියගත් මේ හෙමට දකුණු කෝසිිකාව මේ දකුණු කරණිකාව ඔබ දන්නවා මෙ මේ වම්කෝෂිකාාවෙන් තමයි සංස්ථානික මහා දමනයනි ආ මෙ මෙතන තමයි වම්න මම්පොඩි කාලි පාඩන් කරගත්තේ වම් කියන්න අකුරු දෙකයි වම් කියන්න අකුරු දෙකයි එන මෙන මෙතන තියෙන කපාට අපි කියන්න මොකක් කියලද දී තුන්ඩ කපාට තුන්ඩ කියන්න දරුවනේ තැලිමි තැලි දෙයි ති නකින් තමක්ක හෙ අන්න තැලි දෙකයිති පැදිලි දී තුන්ඩ ර මේකෙන් පටන්ගන්න සංස්ථානනික දමනිය එක සංස්ථානික මහා දමනියය හදයට පිටි පස්සෙන් මේ පහලට ගමර්ක මේ දකුණු කෝෂිකාාවෙන් පටන්ගන්න දකුණු ෝෂිකාාවෙන් පටන්ගන්න අපි ගමු පුපුසිීය දමනියම මේ පු්පුුෂීය දමනීිය මගින් එක ශාකා දෙකකට බෙදිලා කොට දෙයන්නේ අන්න වම්හා දකුණු පෙන හළුවලට රුදදිරේයා අරගෙන ර මේ සංස්ථානික දමනය මේ සංස්ථානික මාදමනය මේ පු්පුෂීය දමන ශාකා එර පෙන බෙතර තියනවා කපාටය මේ කපාටය තමයි අපි කියන්නේ දකුණු පැත්තන දකුණු පැත්ත තියෙන්නේ ත්‍රී තුුන්ඩ කපාටේ අන්න තීතුන්ඩ කපාට මේ දී තුන්ඩ පපාටේ මේ ද්‍රී තුන්ඩ පාට මේ කාමරෙන් පටන්ගන්න සංස්ථානික මහා දමනය මේකින් පටන්ගන්නේ අන්න මේ කියන පුපුෂීය දමයි එර මේ කපාට දෝෂ වඋනොත්තේ මේ කපාටේ වැහෙන් ඕනමි කෝෂිකා ආකුංචනය වෙනකොට මේ කපාට සම්පූර්ණයෙන් වැහිලය එතකොට මේක තියෙන රුදිරය වම්කෝික රුදරය සංස්ථානික මහා දමනි ඔස්සේ දේහේ පුරායනෝ දකුණු කෝෂික රුදරේ පපුප්පුෂීය දමනිය ඔස්සේ වම්මා දකුණු පෙනහළ වලට හරිද අනදන් දරුවන්ට කියනවා කොයි කපාටේද දෝෂ සහිත කෝබලන් මොකදද දෝෂ සහිත කපාටේ අන් කොයිකද ත්‍රිතුන්්ඩ කපාටේම ත්‍රිතුන්ඩ කපාටය දෝෂ සහිතයි කියලා කියා ආනමැති මෙයා දෝෂ සහිතයිලුම් ත්‍රරිි තුන්ඩ කපාටේ මේක තැලි තුනක්තිේනුම් දෙකයි තව තැල්ලක්ති තැලි තුනකින් තමයි මේක වහේ ජීතුඩ කපාටේ තැලි දෙකකින් වවැහෙනකොට මෙයා තැලි තුනකින් පැහේ මෙයා දෝෂ ඉනං මේක හරියට වැැහෙන් නැත්තන් දරුවනේ කෝසිිකා ආකුංචනය වෙනකොට ෝෂික රුදුරයෙන් කොටසක් මේ පුපුෂය දමනි ඔසේ පෙනහළුවට යනකොටයි ෘඩිමේට යනවා යක දෝෂයක්න එකන පෙනහළලුවට යන රුදුර පරිමා මොකද වෙන්නේ හඩුව එකනව දැගේවනම් බලන්න එක කර්ණිකාකුංචනයේදී දකුණු කරර්ණිකාව සම්පූර්ණයෙන් හිස් නොවේ අනේ ගන්න බැන් කර්නිිකාකුංචනේදී වම්කර්ණිකාව සම්පූර්ණයෙන් හිස් නොවේ නෑ දුණු කරණිකාවට ගලායන රුදුර ප්‍රමාණය අඩුවේ ඒව වෙන්නේ පෙනහැලි වලට ගලායන රුදුර ප්‍රමාණය අඩුවෙනවාන් පෙනහැලි වලට ගලායන හුදුර ප්‍රමාණය අඩුවනෝ දකින්න පු පැහැදිලිද කෝෂිකා අකුංචනයේදී යම් රුදුර ප්‍රමාණයක් වම්කෝෂිකාවේ සිට වම්කරණිකාවට ගලායයිම වම්කෝෂිකාවේ සිට වම්කරණිකාට ගලායනවා දෝෂ සයිත වනේ දීතුන්ඩ පාටේද නෑ ෝෂ සයිතතු වනේ ත්‍රී තුන්ඩපාට එයින්දා අවසන් ප්‍රකාශේේ නොත් මංකිවේකයි මේව නිකං දරුවෝ උත්තර හොයන්න ගිහාම මේ විදිේ මෙවලමක් පාවිච්චි කරන්න නැතුව ඔබ මාරුවයට ඔබට ඉතනවා මේ වගේ උත්තරයක් හරි ඇති කෙල කෝෂිකාකුංචනේදී හරි යම් රදිර ප්‍රමාණයක් වම්කෝෂිකාවින්දල් හරි ෝෂිකාවිදලා කරණිකාවටයක් හරි හැබැයි වම්කෝෂිකාාවන්දලා නෙවෙයි කොහෙදලද. දකුණු කෝෂිකාාවන් දලා තමයිරුදිරේ අම්ප්‍රමාණයක් කොඩද දකුණුකරණිකාවට යන්න එක තමයි තියන දෝෂය පැහදිල අ දහම පිළිතුරක් නෑන එම් තියෙන පිළිතුරම ගද අපට මේ පහගන්න නිවරදි පිළිතුර හත. ඔබෝය පිළිතුරු මගින් හොඳ සිද්ධාන්තයක් ඉගෙන මේක මතකතියාග එදරෙන ඕන ප්‍රශ්නයකට මේ ඔබට යොදාගැනීම සිද්ධ කරන්න පුළු අපි අම විසිය එක්වවෙෙන ප්‍රශ්නබල මිනිසාගේ සොසනයේදී සමස්ථතික පාලනයේදී මිනිසාගේ සොසනයේ සමස්තතික පාලනයේදී එක නිසා දෙක සිදුවන්නේ පහස් සඳහන් කුමකද කුමනේවාද. නිසා දෙක සිදුවන්න්නේද එම ප්‍රශ්ට කහිපයක් අපිට හම්බුණනාදන්නේ. එොට දටාව පටකවල කාබන්ඩ ක්සයින් මට්ටම වැඩි වී එතර පටකවල CO2 මට්ටම වැඩි වෙනවා කියලා කියන්නේ රුදුරේ පටකවල කාබඩ ක්යින් මට්ට වැඩි කියලා කියන්න රුදුරේ 2 වැඩී කියනෙකු රුදුරේ CO2 වැඩි කියලා කියන්නේ රුදුරේ PHච්චගේ අඩුවේ වැඩි වෙනකොට පචගේ අඩ මේ බලන් ඔබට හම්බෙන්නන මෙන්න මේ විදි ප සටහන මේ පචගේ අන් පචගේ මේ බිදුවයි හතයි හත උදාසීනයි හතයි දා හතරයි බිදුුුවයි හතයි අතර තියෙන්නේ අම්ල මේ බස්මති එතොර කකාබන්ඩ ක්සයි් වැඩි වෙනවා කියන්න රුදුරේ තම් පටක තරලේෝ2 වැඩි වෙනවා කියලා කියන්න අන්න මේක ඇතුළේෝ2 වැඩි වෙනවා කියලා කියන්න 2 ද වෙනවා ජල දියවෙලා හැදනෝ S23 කාබනිිකාම්ලේ හැදෙන මේ කාබනිික් කම්ලේ කැඩනවා ල ද 3 තුමොකද වෙන්නේ අන්න पගේ අඩ CO2 වැඩ වෙන කොටට प අන ම්ලික වේම ම්ලික පැැ දිලද ඔවවය සිද්ධාන්තය මතකතියාගන අපි පළවිනි පිළිතුර බැලුවොත් මෝද කියන් පටකයවල කාබ්ඩ ඔක්සයින් මට්ටම වැඩිවීම හුදරේචගේ අඩුවීම ර එක හරිඒ හරි මේ හරි මස්තිිෂ්ක සුසුම්න අතරලේ පHචගේ අඩුවීම සුම්නා ශීර්ෂකය මගින් හඳුනාගෙන මස්තිිෂ්ක සුම්නාතරලේ පච්චගේ අඩුවීම සුසුම්නා ශීර්ෂකය මගින් හඳුනාගෙනි මස්තිිෂක සුම්නාතරලේ පච්චගේ අඩුවීම මස්තිෂ්ක සුම්නාතරලය මගින් හදුනා ගැනීම පෙනහැලිවල වාතාශ්‍රයේ ගැඹුර අඩුවීම පැදිලි එතොර මස්තිිෂ්ක සුසුම්නාතරලේ පච්චගේ අඩුවෙනවා කියලා කියන්නේ ද සෝට වැඩි කියන එක එකරි හඳුන ගත්හරි පෙනහැලිවල වාතාශ්‍රයේ ගැඹුර අඩුවෙන්වද බෑ ගැඹුර අඩුවෙලා බෑ ගැඹුර වැඩිවෙන්න ඕන රුදරේ කාබන්්ඩ ඔක්ෂයින්් වැඩි වුනා කියන්නේ අපි සෝසන්න ගැඹුරේ තරක් නෙවේ සසන සිීග්‍රතාවත් වැඩිවෙන්න එගැ අපි වරකට ගන්න ආශවාස කරන වායිපරිමාව වැඩිවෙන්නත් නයි වගේම මිනිත්තුවකට සිදුවන චක්‍ර ගානත් වැඩිවන්න ි කියනට හැතිවටෙනගේ අප වේගේ නුස්මගන්න පටන් ගන්න ඕන මේ වැඩේ වෙනකොට න් එනං එක මගින් දෙක පැහදිලි වෙනවද කෘදුරේ අධික කාබණ්ඩවක් සයිස් සාන්ද්‍රරනය මහාදමනයේ සංවයදක මගින් හඳුනාගැනීම සුසුම්නාශීර්ෂකය හා මහාදමනයෙන් සඥ්ඥාල බාගැනීමන් පැදිලිද මේකයි මේ අතර සම්බන්ධයක් ද කියන රුදුරේ අධිකකාබ්ඩ ක්සයි් න්ද්‍රරය මහා දමනී ඇති සංවේදක මකින් හුනා ගැනීමම් ඔවු රුදුරේධිකකාබඩ ඔක්සයිට් මට්ටම හාදමනී ඇති සංවේදක මකින් හඳුනා ගැනීමම් සුසුම්නාශීර්ෂකය මහාදමනියෙන් සංඥාල්ල බාගැනීම පැහැදිලිද එතකොට අන්න අපිට හම්බ වෙනෝ විසි එක්වනි ප්‍රශ්නයට අපිට හම්බෙනෝ උත්තරේ එක ඒ පමට විතරයි අපට පැහැදිලි පිළිතුරක් විදියට ලබාගන්න පුළු. යන්න විසි දෙවැඩ ප්‍රශ්ටය මිනිසාගේ බීවසා සයිල් අන්න අපහන්නේ බීවසා සයිල පිළිබඳ වයහ විසි දෙක බීවසා සයිල පිළිබඳ වහන් තයිමස් තුලදී විකසනය සම්පූර්ණ කරගනි බීවසාන දීවසා ප්‍රධාන වශයෙන්ම සෛල මාධ්‍ය පතිශක්තිය සඳහා වැදැගත්ෙනවා නෑ තරලමාධ්‍ය ප්‍රතිශක්තිය සඳහයි දායක වේ ස්වභාවික පරිචිත සක්‍රිය පතිශක්තිය සඳ දායක නොවේ අ දායක නොවේ නෙේ දායක වෙන එකත් ගන්න බෑ ස්වභාවික නාශක සයිලහා ආධාර්ක සයිල බවට විබේදනය විය හැක පලාස්ම පටලේ මත ප්‍රතිදේහ ජනක පතිග්‍රහක දරයි අන්නම බීවසා සයි මේ බීවසා සයිලවල මොනාද තියෙන් අන්න අපිට හම්බ වෙන මේ විදිේ අන්න පතිදේහ ජනක පතිග්‍රාහක දකින්න පුළුවන් ඒක ඉතා නිරදි පැදිර මේ හර සිද්ධන්තටිකක් ඉගෙන ගන්න අපිමි මේ කාර්ණනාටික මතක තියාග මෙෙන වඩා නිවැරදි පිළි තුර බීවසා සයිල පිළිබඳව පලාස් මාසයි පටලේ මත ග මේතියෙන්නේ ලාස්ම පටලේ ලාස්ම පටලේ ලාස්ම පටලේ මත මොනවදතින් අ පතිදහ ජනක පතිද ජනක පතිග්‍රහක දකින්න පුළුවන් පතිද ජනක පතිග්‍රහක දකින්න පුළුවන්ගේ प්‍රතිදහජනක පතිග්‍රහක දකින්න පුළුවන් තර ය විසිතුන්ගේනි ප්‍රශ්නය බල ක්‍රස්ේशාවන් න්ලඩාවන්ගේ පැතලි පුවන්ගේ බයිවාී වහවන්න්නේ මොනවාදහ්‍රස්ේशාවන්ගේ න්ලඩාවන්ගේ පැතලි පනුවන්ගේ බීී වහ මොනවාද කහ පැහලි ස්ටේෂාවන් අප දන්නවා බයිශ්්‍රාවීවි්වා හරිත ගරන්ති හරි ඇන්ලිඩාවන්ගේ බයි්‍රීවි්ුව ෘක්ඛිකා ඇන්ලිඩාාවන්ගේ ෘක්ි කාවුගොල්ලත්තුවේ මල්ලිනවාගේෙලියන් ෘක් කාමක හරිද ම මේ හරිත ග්‍රන්ති න අය දුර න්නද එඇන්න එලන්න දෙරන පැතලිපන්ුවන්ගේ ලැටියල්මින් තේස් ලකි අන්න බයිාීව්ව සිලු බල්බනැත්තං සිලු සයිල් දර පල ක්තරේ ගන්න ලුවන් බෑන ඇලිඩාවන්ගේ දය පෘ්ටන ෘක්කිිකා එන ලවන ගරන්ති බෑ මේ හන් ත්නෑ මේ කාහරියන් නෑ හරිත ගරන්ති ෘක්කිි දේ පෘෂ්ටේ පැලි පනුවන් ගෙන ගන්න ලවන ගරන්ති සලුබල් බම දර මේ කස්තේසිාවන්ගේ හරිත ගරන්ති ඇන්ලිඩාවන්ගේ

ාගෘිකා සාදයි අන්න යමතර සිද්ධාන්තය එන උත්තර අපි කියන ොමොකක් කියලදහ විසිතුන්ගේනි ප්‍රශ්නයට උත්තරේ පහ ය විසි ම ොල පිළිබඳ නිවරදි ප්‍රකාශය තෝර මිනිස් මොල පිළිබඳ මස්තිිෂ්ක වරුන්තය කළල මධ්‍ය මොලේෙන් සාපර මොලේෙන් විිකස නේවේ මේ මොල දණ්ඩ කියන එක එ මොල දණ්ඩට අයිති වෙන්නේ මොල දන්ඩට අයිති වෙන්නේ මධ්‍ය මස්තිෂ්කයයි වැරෝලි සේතුවයි සුසුම්නාශීර්ෂකයයි මෙන්න වැරෝලි සේතුව මේ සුසුම්නාශීර්ෂකය මේ මධ්‍ය මස්තිිෂ්කය එතකොට මේ තුන් දෙනා තමයි මොල දණ්ඩ මොල දන්ඩ එමනත්තා මස්තිිෂ්ක වරුන්තය ආන වරුන්තයට අයිති වෙන්නේ තකොට වැරෝලි සේතුව සුසුම්නා ශීර්ෂකය කොටස් එන්න අපර මොලේෙන් මන්ද මස්තිෂ්කය මධ්‍ය මොලේෙන් එය එතකොට මස්තිිෂ්ක වුරුන්තය කලල මද්‍ය මොලේෙන් සාපර මොලයෙන් විකසනය වේ කියන එක නිවැරදි. ඔබ කෙටි සටහනකට දාගන්න දරුවනනි මොල දන්ඩ නැත්තම් මස්තිිෂ්ක වරෘුන්තයට මධ්‍ය මස්තිෂ්කය වැරෝලිසේතුව සුසුම්නාශීර්ෂකය යන කොටස් අයත්තු වේ පැලි. දෘෂ්ටික සංවේදක ප්‍රදේශ මස්තිිෂ්ක බාහිකයේ ලලාට කණ්ඩයේ තුළ පිහිටයි. අනේ දෘෂ්ටික සංවේදක සේස්ත්‍රේ තියෙන්නේ මස්තිෂ්කයේ අපරකපාල කණ්ඩයි. අපර කපාල කණ්ඩයේති අන්න එතකොට අපි ඕක අපිට හම්බවෙන්නේ මොලේද නෙවෙයි ඕක අපිට හම්බේවා ඇහේදී. අර දෘෂ්ික ස්නායු පදිල අපි කිවානේ දෘෂ්ටි විතාන අපිච්ච දෙයක්තියනු ඒක තියනෙනවා යෂ්ටිකේ තුස්තරය එට පසේ දීද්‍රවණ වුරෝණස්තරය ගැංගලියම් සයිල්ස්තරයා ගම් යිලවලින් ෘෂ්ි නායි වාආරම්භ වෙලා ඒවා අන්න මොලය කරා ගමන් කරනු. මොලේම් මස්තිිෂ්කයේ අපර කපාල්ල කණ්ඩයේ තියන අන දෘෂ්ටික සංවේදක සේස්තරයේ මගින් දෘෂ්ටිවිතානය මත ලැබුණු යටටිකුරුපතිබිම්බය උඩුකුරු කර හඳුනාගැනීම සිද්ධ කරයි. බානය ලස්සන වා්‍ය ඔබට හොඳට ඇහෙන්නවා. එනම් අපේ දෘෂ්ටික සේස්ත්‍රය කොහේද තියෙන්නේ මස්තිිෂ්කයේ අන් මං වන වෙන කක් හැඳල පෙන්නන්න මේ මස්තිිෂ්කය මේ ඉසරාතින ලලාට කණ්ඩය මේ පාර්ශවික කණ්ඩය අන්න ශංකත කණ්ඩය මේ මේ ශංකත මේ පාර්ශ්වික මේ ලලාට මේ අපර කපාල ඔය අපරකපාල කණ්ඩේ තමයි කවුරු ඉන්නද දෘෂ්ටික සංවයදකසේ ස්ත්‍රේති ඒ ප්‍රදේශය තමයි ප්‍රතිබිම්බ හඳුනාගැනීමට දායක වෙන අපිට අපි දන්නවා කාචයකින් වර්තනය වෙලාන ආලෝක කිරන උත්තලකාචය දෘෂ්ටි විතානය මත යටිකුරුපතිබිම්බයක් හදන් ඒ යටටිකුරුපතිවිම්බේ උඩුකුරු කරල හඳුනාගැනීම කරන්නේ අපරකපාල කණ්ඩේ තියන දෘෂ්ටික සංවේදක සේස්ත්‍රයමගේ පැදිලි එනම් දෘෂ්ටික සංවේදක පදේශයේ මස්තිෂ්ක බාහිකේ ලලාට කණ්ඩේ තුළනේ ලලාට මේ ඉස්සරහණමි එක දනෝත් ඒවන මද්‍ය මොලේ තුළ හතරවෙනි මස්තිිෂ්ක කෝෂිකාාව ඇත දකත් කියන්න මෙ බල මේ මස්තිිෂ්ක කෝෂිකාපිය අදිනෝ මෙන්න මොලේ පළවන හා දෙවන මස්තිිෂ්ක කෝෂිකා පූර මොලය තුළතිී තුන් අන මස්තිිෂ්ක කෝෂිකාාව මධ්‍ය මොලය තුළති ආන්නම හතර වන මස්තිිෂ්ක කෝෂිකාාව තමයි වැරෝලි සේතුව තුළතිී මේ අනු මස්තිිෂක මේ අවසානයේ අන්න සසුසුමනා මධ්‍ය නාල ත් එක්ක සම්බන්ධය මේ හා මේහා දෙක මස්තිිෂ්ක කෝෂික මේ තුංගන මස්තිෂ්ක කෝෂිකා මේ හතරවන මස්තිිෂ්ක කෝෂිකා මේ අපි ම්බෙන්ට පූර් මොලය තුළ තියෙන්නේ පරුව මොලේ තුළතිය එක හා දෙක තුන්නා මධ්‍ය මොලේ තුළති එතොර හතර තියෙන වැරෝලි සේතුවතු මේ අනුමස්තිිෂ්ක අපිට හම්බයන්නේ එකට ඉදිරී පැහැදිලද බ මධ්‍ය මොලේ තුළ හතරවන මස්තිිෂ්ක කෝෂිකාාව වැරදි. අනුමස්තිිෂ්ක අර්ධ ගෝල දෙක කැලෝසදේහේ මගින් සම්බන්ධ කරවයි.මි අපිට හම්බ වෙන මස්තිෂ්කයේ අර්ධගෝල දෙක මස්තිෂ්කයේ අර්ධගෝල දෙක මේ විදින දී අන්න අපිට හම් වෙනවා මේ මස්තිෂ්කය අර්ධගෝල දෙකක් දකින්න පුළුවන් අද අපි මෙහ මැන්ද ඕකර අපි එක පැත්තකින් බලපපුොහම එක අර්ධ ගෝලයයි පේනෙමේ ඔය අර්ධගෝල දෙක එක සම්බන්ධ කරන මේ විදි පේශී පටියයක් මගේඒතම් අපිගෑන කැලෝස දේහ මේ කැලෝස දේහේ කැලෝස දේහඕක හරියට මේ විදිම මේ මස්තිිෂ්කාර්ධගෝල දෙක මස්තිි්කාර්ද ගෝල දෙක මේ විදියට සම්බන්ධය නොමක ආන්න වැ මස්තිිෂ් කාර්දකෝල දෙක කැලෝසද මගින් සම්බන්ධ කල තියන. පැහදිලිද. ඒවා පාඩං කරන්නේ නෑ? අපි අවබෝධයෙන් ඉගනකගන්නේ. පාඩන් කරන්න න්නපාඩන් කරන්න කියම් අපිට හරි අමාරුව නොම කෝම පාඩන් කරන්න ඉන්න වෙනනෑ. එම ඔන්නෑ මේවල්ට. එ අපි කර අනු මස්තිෂ්ක අර්ධකෝල දෙක කැලෝසදේහය මගින් සම්බන්ධ වෙන්නේ නෑ. ඔය. අනුමස්තිිෂ්කයේ අර්ධ ගෝල දෙක එකනෙක සම්බන්ධ කරන පාලමක් විදියට තමයි අන්න අපිට දැකින්න පුළුවන් වෙන්නේ වැරෝලි සේතු වැරෝලි සේතුව තමයි අන්න මේ දෙක සම්බන්ධ කරන පාලමක් විදියට ක්‍රියාත්මක වේ ඒ වචනය තිගනග. තැලමසය නිින්දසා අවදිවීමේ චක්ක්‍රයාමනය කරයි තලමස අන්න නිින්දසා අවදිවීමේ චක්‍රයාමනය කරන්නේ එන ඔන්න අපට හබුණා විසි හතරවෙනි ප්‍රශ්නයට උත්තරය එක යන්න විසි පහ විසි පස්සනි ප්‍රශ්නය අපිට හම්බ වෙන්නේ අන්න නිවරෝණයක පටල විභාවේ නිවරෝණයක පටල විභාවේ දේහලීයාගේට වඩා වැඩිය අගේකට වෙනස් වූවිට සිදුවන සිදුවීම් පහත දැක්වේ මේ බලන් මොකදද කියියන් මේ නිවරෝණය නිවරෝණක අක්ෂණය මේ සයිල දේහේ අපි මෙයාගම්මු සයිල දේහ මේ අක්ෂනය අ දේහලීගේ ඉක්මවන ලද උත්තේජයකින් මෙයා උත්තේජනය වුනු මේ අක්ෂණ පටලේෙන් පිටත අපි දන්නවා සෝඩියම් දනතීරුැ මෙ මේ සෝඩියම් දනවල පාරගම්මතාවේ වැඩිවිල්. එ සෝඩියම් දන කෝට දෙයන්නේ ඇතුළට ගමන් කරනවා පතිඵලය අන් ඔය සෝඩියම් දනවලට අමතර වෙලයේ ලෝරයිඩ උත්තියන සෝඩියම් ඇතුට ගියපපු ගමන් වැඩියෙන් එිය තියනෙ ලෝරයිඩ් විතරයි එ පිට තාවකාලිකව කෙටිවෙේලාවකට රින වෙලා ඇතුළ දනව. හබමේටික දන්න කොහොමටක් තිබුණම එ මෙ මෙතන ඇතිවන විභාව වෙනසක්ම අන්නේ ඇතිවන විභව වෙනස දරුවෝ කියනවා ක්‍රියාවිභාවයකි ක්‍රියා විභවය කියලා කියන්නේ ඔය ඇතිවන විබව පැදිලි බල මොකක් දහන්නේ කියලම මොගද ප්‍රශ්නය හන්නක ලබි බලුමන නිවරෝණයක පටල විභවය නිවරෝණයක පටල විභවය දෙහලීයාගේට වඩා වැඩි අගේකට වෙනස් වූවිට ඇතිවන සිදුවම් පහත දැක්වේ එක පොටසියම් නාලිකා විවෘර්ත වී පොටසියම් පිටතට ගලායා එ වෙනෝ බී සෝඩියම් නාලිකා වී වෘර්ථ වී සෝඩියම් ඇතුළට ගලාය ඒක හරි මේව මුලින්මවර පටලේ පතිදරවනය වී එට පසඩී පටලේ විද්‍රවනයවීම මේහරි පටලේ විදරවනය වෙනවා මේක තමයි කියන්නේ මගක්දව අන් මේකට තමයි කියන්නේ විද්‍රවනය පැදිලිද எனන්න මුලින්මුණෝඩියම්නාිකා විෘත වී සෝඩියම් ඇතුරට ගමන් කර. එ පස්ස පටලේ විදරවනය වුණ Dී පස්ස තුනම පොටෑසියම් නාලිකාවි ෘර්ත වී පොටෑසිය පිටතර ගලාය එක තු එක පතිඵලය තමයි අන්න සී මක්වනයකද පටලය පතිදරවනය ව පැදිලිදද බලාන මොකාක් දුන කියල හෙන මේ තියෙන්නේ උත්තේජනය වෙන්න කලින් තත්ත්ව මේක තමයි දරුව කියන්නේ ද්‍රවණය වෙලා තියනවා කියලා එතකොට පිටට දනයි ඇතුළත රිනයි පැදිලි පිටට සෝඩියම් දනහා කලෝරයි් තිය ඇතුළත පොටසිියම් දනහා එන තියනවා විශාල එන්න ප්‍රෝටිනේට් වගේ දේහලීයාගේ ඉක්මොමල් ලද උත්තේජයකින් උත්තේජනය වනාම සෝඩියම් දන ඇතුළට යනු එඳ ටික වෙලාවකට පිටත රිනවෙලා ඇතුළත දැනවේ මේක අපි කියනවා විදරවන මේ විදරවනයෙන් පස්සෙමුකොද වෙන්නේ අන් දැන් ක්‍රියාවිභාවයක් ජනය වුණා ක්‍රියාාව භාවට පස්සෙ මොකද වෙන්නේ ඔය ක්‍රියාවිභාවය ප්‍රචාරණය ව දරුව මතකතියාගන් විද්‍රවන තරංගයක් ලෙස ප්‍රචාරණය වන ක්‍රියාවිභාවයක් කපි කියනවාවේගයක් කිය විද්‍රවන තරංගයක් ලෙස ප්‍රචාරණය වන ක්‍රියාවිභාවයක් කපියාවේගයක් ලෙස හඳුන්න දැම්මේ විද්‍රවනේවෙච්චයක එනිසා ජනනේවෙච්ච ක්‍රියාවිභාවය ප්‍රචාරණය වන්න එක තමයි අප ආවේගයක් කියල කිය දැ තන්ටාව අවේගේ තැන්ටාවයින් පස්සේ ඇ මෙතැන විවාාාවෙන සක්න දරම ල්ලෙක්ට්‍රෝන ගත්තේ වැඩි මේ ලෙක්ටොන ගත්තිය අඩ පැන්න මෙතෙන්ට දැමතැනි ආපව ෝඩියම් නාලිකාවි ෘර්ථත වෙලා සෝඩියම් නාලිකාවලින් සෝඩියම් ඇතුළට ගමාන් කර. ඕක දිගින් දිගටම වෙන ඒ පතිඵලය ආවේගේ අකන්්ඩව ගමන් කරනවා දකින්න පුුල්ව. එම ගියයි පස්සේ නොකද වෙන්නේ දැ පතිද්‍රවනය වෙන්න ඕනේ දැ අර අන්න සෝඩියම් ඇතුළට නැග දැම්පුටෑසියම් අක්කෙනවාද. අන්න හුවෝමාරුවීම සිද්ධ වෙලා මේක පතිද්‍රවනය වේ අන්න ද්‍රවනය විද්‍රවනය පතිද්‍රවනය කියන දැගේමනම් බලන් මොක දු්‍රරයට පිගල්. එක සෝඩියම් නාலிக்கா විවෘත වී සෝඩිය ඇතුළට ගලායාම් හරි. දෙක පටලය විදරවනය වී. හරි. තුண පොටෑசிයம் நாලිකා විවෘර්ත වී, පොටෑசிයම් පිටතට ගලායාම්. හරි එට පස්සේ හතරවෙනි පටලය පතිදරවනය වී.ඇදිල ට පටල පතිදරවනය වෙන්නේ. පති அது පොட்டேசியம் நாலிக்கா ஊர்த்த புොட்டசியம் පட்டத்தட்ட ගමන් ීම அ පட்ட පතිදனே. என ஒ උத்த அි அුපිව. B කියල කියන්නේ උත්ත B කියැන උත්තරේ තුන මේ අමාරු ප්‍රශ්නයවෙේ ලේසි ප්‍රශ්න දරෝ දැනගෙන තියෙන්න ඕන මේ නිවරෝණ තුළින් ආවේග සම්ප්‍රේෂණය කොහොමද වේ ද්‍රවනය කියන්න මකක්ද විද්‍රවණය කියන්න මකක්ද පතිද්‍රවනය කියන්නේ මකක්ද පැදිලිම මේ කාරණා පිළිබඳ අවබෝධයක් ඔබට තිබිය යුතු යොමු විසිහායවෙලි ප්‍රශ්ටේ හෝමෝන සහයහි ප්‍රධාන කෘත්තේ නිවරදි ගැලපීමම් ආන්න පහන්නේ නිවරදි ගැලපීම දැක්වෙන ප්‍රතිචාරය තෝරන්න කියන ප්‍රශ්ටේ එක ඇඩනලීන් දීර්ගකාලීන නාතති ප්‍රතිචාරවලට මැදිහත්වෙන දීර්ග කාලීන නන්නේ ඇඩිනලීන් කෙටිකාලීන අතති සඳහා පතිචාර දක්කු බයවනොත්තේම අපි අපි ස්කෝලයන්ඩේනකොට කාගෙ ගිත්‍රක ෙල බල්ලෙක් ලෝගෙන බඩරිි පස්ස අන්න ඇඩිනලීන් ක්‍රියාත්මකෙන අපි බැග එකදාගන්නවා කරට තදිින් අල්ලගන්න ඉස්කෝල්ටනගන්ද සරලකාර කෙටිකාලී දැන් අප වෙලා බය වෙලා හදස් පන්ඳන වේගේ වැඩිවෙලලා අශවාස ප්‍රශ්වාස වේවල් මේ අන්තිම පීරේ එක දක්ොහොමති නවා ඒක තව මිනිත්තු කීපේකින් අන්න සමනය වෙනවා දකින්න පුළුවන්ඇගැන කෙටිකාලී න අතතිවලට ප්‍රතිචාර දක්වා ප්‍රොලෙක්ටීන් කිරි විසරජනයවීනේ කිරි නිපදවී මුත්කේ ජනය හොබලියන් ඇඩනලින් කෙටි කාලී නා අතති සහාපති චාර දක්වයි ොක්න්කිර නිපදවීම උත්තේජනය කරයි ඒඳද මේක් ගන්නබෑ.මලටොනීන් සහජපති ශක්තියාමනය කරයි. ඇැපිකෙන ජීවිද්‍යාත්මක ගටීකාවයාමනය කරු. හැදිලි එ ගන්නබ. තයිරොක්ීන් පරිවෘතිය වේගේ වැඩි කරුන්න තයිරොක්ීන් වැඩි වෙච්චම් පරිවෘර්තිය වේගේ මක්කෙනද වැඩි වෙනවා දකින්න පුල්ලුව ඒනිවැරදි.. සුක්‍රානු ජනය උත්තේජනය කරයි කෙනෙකුට එහෙම හිතෙන්න්න පුළුවන් හැබැයි එල්ලච්ච් කරන්න වෙන වැඩ ඒක ඔබ විසිය හරියට දන්නවන ෝ ඔබට හඳුර ගන්න පුළුව අන්දරු මේ චුක්්ටක් මං ඕක පැහැදිලි කරන්න මෙතියෙන උරුසණ නතියෙන උරුසන ආන රෂ යෙන්නේ රෘෂණ කෝෂ තුල්ල උරුෂණෝෂ ෘරුෂණ කෝෂ කියන්නේ චර්මීය මඩි එක ඇතුළේ සුකරාණු නිපද වෙන්නේ රුෂණ තුල අපි මේ උෘුෂණයක් කපල වැලුවොත්තෙ ඕක ඇතුල මේ විදිේ සුක්‍රදර නාලිකාතියනවා අන්න සුකරදර නාලිකාතින සුක්‍රදර නාලිකා අතර රක තුළ දකින්න පුළුවන් වෙන මනද අන්තරාල සයිලම් අන්තරාල සයිල් අන්තරාල සයිලවට දරෝ තවනමක් කියන් කිය කියන් තක්ගත් අන්තරාල් සයිල් වනම ලඩික් සයි ික්சைයිල් ත තවනමකිර ඩක් සයිල්න්න මේ එල් බලන්නකුමොකන්ද කරන්න කිය ඔය එ අන්තරාල සයිල උත්තේජනය කර අන්තරාල සයි ආන්න උත්තේජනය කර එ මගේින් අන්තරාල සයිල උත්තේජනය කරලා ඒ අන්තරාල සයිලවලින් ශ්‍රාවය කරවනවාන්න අන්තරාල සයිවලින් ශ්‍ර වනෝ ටෙස්ටස්තෙරෝන් අතරා සයිවල ශාව වනු ෙස් ෙරෝ අකු තැන්රජන් හෝ. කුත් ඇන්්‍රජන් හෝන ස්සාවාය කරලා මෙන මේ ටෙස්ට ස්තෙරෝන් හා අනෙකුත් ඇන්ත්‍රජන් හෝමෝන මගින් අන් අනකුත් ඇන්ත්‍රජන් හෝමෝන මගින් අනිකුත් තැන්්‍රජන් හෝමෝන මගින් සුක්‍රාණු ජනනය සුක්‍රාණු ජනනය උත්තේජනය ක වෙන්න ඔොහොමයි. එල්ෙච් මගින් සුකරාණු ජනය උත්තේජනය කරන අනවෙයි. මේ එල්ලෙච් මගින් අන්තරාල සයිල්ල උත්තේජනය කරලා අන්තරාල සයිලවලින් ටෙස්ට ස්ටෙරෝන් හානෙකුත් ඇන්ට්‍රජන් හෝමුවන ශ්‍රාවය කරලා ඒ හෝමොන මගින් සුකරාණු ජනනය උත්තේජනය කිරීමයි සිද්ද පැහැදිලිද අනේඉ පොක මතක තියාගන්න දරූහොදට ය කාරණය එ අපට පිළිතුරක් විදිහට පිළිගන්න බෑ එ සුකරාණු ජනනය උත්තේ ජනය කරනවා කියලා පිළිතුර බාරගන්න බෑ අන්මක් ගන්න ත ඔබ හරියට මේක හේතු ප්‍රත්්‍යක්ෂෝ දැනගන්න මොකදද මේකෙදී නේ කිය අමන මේවා ඔබේ කෙටසටහන් කියන්න මේවා දරුවනේ මේවා අපට හිතලා හදන්න බෑ ඔබටත් බෑ මටත් බෑ ඔබටත් බෑ මේවා මටත් බෑ හදන්න මෙ මේවාගේ වෙලාාවගේත් තමයි අපට මේවා හැදි ඇත රෝනම් මේකට ඔබට තව එකතු කරන්න පුළුවන් මෙ තියෙන්නේ සුකර දර නාලිකා සකරදර නාි සුකරදර නාලිකාවල විවිධ විකස නාවදිවල සුක්‍රාණු සයිල දකින්න පුළුවන් වෙනු විවිධ විකස නවදිවල පවතින සුක්‍රාණු සයිල දකින්න පුුවන් වෙන පැදිලි සමහර සයිල විශේෂණය වෙලා ආන්න මෙන මේ වගේ දිගටි සයිලමි පූරකය තුළට නෙරලගේ පු සයිල හදනු එ තමයි සර්ටෝලි සයිල නැත්තං ස්ටොලි සයිල්ල කිය ඒ අපි කියනවා ස්ටොලි සයිල් නැත්තංසට ඔෝලි සයිල්ල කියල් මෙ තියන්නේ විවිධ විකසන අවදිවල තියන සුකරාණ සයිල් න්න මූලික ජන්මානුක සයිල ප්‍රාථමික සුක්‍රාණු සයිල් අ සුක්‍රාු මාතතුරූ සයිල පාථමික සුකරාණු සයිල්ල දිතීක සුක්‍රාු සයිල් පාග සුක්‍රර ආ ඔන්නොයි කියනව තමයි මේක ඇතුළේ දකින්න පුළුවන්වේ. මේ විවිධ විකසන අවදිවල පවතින සුා සයි පැදිලි ො මෙ මේ සයිල තමයි අපි අඳුන් වන්නේ සර්ටෝලි සයි සටෝල ස එමත් නත්ං ස්ටෝලි සයිල් ප්‍රධාන ෘතියන් තුනක්කර මේ විවිධ විකසන අවදිවල පවතින සුකාණු සයිලවලට පෝෂණය සැපයි ඇතුර මේ ඇතුළිමතියන දරුව සුක්‍රාණු ආනම් පැල එතුර මේ සැටවලි සයිලවල එක කෘත්තයක් විධ විකසනාවදිවල පවතින සුක්‍රාණු සයිලෝට පෝෂණයැයික විවිධ වික සනාවදිවල පවතින සුක්‍රාණු සයිල සම්බන්ධ කිරීක තුන අන්න ඉන්හිබීන් නිපද වී කාවද නිපදව ඉන්හිබීන් නිපද එතම් මයිකාගෙද? ටොනි සයිල නත්තං සර්ටෝලි සයිල්ලවල කෘත්තතුර. විවිධ විකසනධදිවල පවතින සුක්‍රාණු සයිල වලට පෝෂණය සැපයිම් දෙක විධ විකසන අවදිවල පවතින සුක්‍රාණු සයිලසම් බඳකිරීමම් තුන ඉන්හිබීන් නිපදවී. යි ඉන්හිබීන් නිපදවීම වෙන්නේ සුක්‍රාණු ජනයේ වැඩිඋනයි පස්සෙ ඉන්හිබීන් නිපද වෙලා අන ඉන්නිබීන් මගින් බලපෑ මැති කරනවා FFස්ච්චට එවට සුකරාණු ජනනය නිශේදනය වේ පැහදිලිදද උත්තරයට අපි බෝම සාධාරණයක් කරන්න ප්‍රශ්නය උත්තරය තෝරා ගැනීමේදී එමන අපි විසිහයවෙනි ප්‍රශ්නය සඳහා වඩා නිවරදි පිළිතුර විදියට තෝරගන්නවා අමකද අන්න පිළිතුර හතර තයිරොක්ෂීන් පරිවෘතිීය සීක්‍රතාවය වැඩික ඒ තයිරක්ීන් වැඩි වෙන කොට අත්තුලට පත්තුලට වගේ දඩීදන්නත් පුළු පැහදිලද. යන්න විසිහත්තනී ප්‍රශ්නය මෙ සත්වාආකාරය හා ක්‍රියාකාරීත්තුවෙන් දීලති ශ්‍රීන්ගේ ඩිම්බමෝචනයේ දී නිදහස් වන දිතිීකා අන්ඩ සයිල උනනේ විභාජනය නැවතී ඇත්තේ අපි කෙන මෙ උනනේ සම්පූර්ණ කරල නෑ උනන එක සම්පූර්ණයිමය හැබැයි ඕනනේ දෙක සම්පූර්ණ කරලා නෑමයාගේ දෙකමයාගේ සම්පූර්ණ නෑ මෙ අවුනනේ දෙක සම්පූර්ණ කරන්නේ සුකරාණුවක් ස්පර්ශ වනයින් පස්සේ. පැදිලි අපි දන්නවා මේ අවුනනය එක සම්පූර්ණ කල්ල පළමු ද්‍රවීය දේහේ පිට කල්ලතිී. ඇතුර දිතිකණ්ඩ සයිලි අපිට පේඩ යෙනවා අන්න පල්ලමු ද්‍රවීය දේහේ මේ මෙන්න අපිට හම්බ වෙන තිකණ්ඩ සයිලි මේකේ ි මේ එක තනත්ම කලා එත චුප්ටක් අන්න අපිට හම්බෙන මේ පළමු ද්‍රවීය දහ මේක පළමු ද්‍රවීයද අතමයි වි අඩ स ක මෙ උනන එක සම්පූර්ණ කරලා උනනේ දෙක පටන් අරගෙනති හැබැයි පට අරගෙන සම්පූර් කලනෑ உනනේ දෙක නතරවෙලායි නේ දෙේ නතරවෙලායි න්න මක් වෙනකන් සුක්‍රාණු සයිලයක් ස්පර්ෂ වෙනක සුකරාණු සයිලයක් ස්පර්ෂ වෙන එම සුකරණු සයිල්යක්ක් ස් පර්ෂවෙච්ච මන්යා ඕනනේ දෙක සම්පූර්ණරීම සිද්ධරක සම්පූර්ණ කිරීම සිද්ධ පැහදිලි අන්. දැන් නතරවෙලා තියන්න කොහ. ඕනනේ දෙක අරම්භ කරලා එයා ප්‍රාක්කලාවත් සම්පූර්ණ කරලා මකේද නතරලායින්නේ යෝග කලාව දෙකේ අතරවෙලායි මකේද නතරලා යිඉන්නේ අන්න. යෝග කලාව දෙකේ අතර වෙලා ඉන්නෝ දකි කියන එක පාඩා කරන්න ඕ එක එක අපට ඇඳල විස්සර කරගන්න බෑ අපිගේන දිතීක අන්ඩසයිලයක්න එයා ඕනනය එක සම්පූර්ණ කරලා ඌනනේ දෙකේ යෝග කලාවෙ සුක්‍රරාන්ුවක්ස් පර්ෂවෙච්ච ගම වනනේ දෙක සම්පූර්ණ කරලා හොනබල්ලාගින් සුක්‍රාණුවක් ස්පර්ෂවෙච්ච ගම මෙ உනනේ දෙක සම්පූර්ණ කරල ඕනන දෙක සම්පූර්ණ කරලා නන දෙ සම්පූර්ණ කරලා නිදහස් කරනවා දෙවන ද්‍රවීය දේහය නිදහස් කරලා කාවද නිදහස් කරන්නේ දෙවන ද්‍ර දේහය නිදහස් කරලා උනේ දෙක අවසන් කරලා කෞරු වටද පත්තිෙන් ඩිම්බය බවට පත් අන්න. <pyat> ි සමහර ැංගවල න්දක සම්ප ොතේ හැම ැනම ඩිබ ඩිම්බ ිම්ිබි ලතිීීම ඒක රදිී ඩිම්බකෝෂයෙන් නිදහස් වෙන්න දිතිීක අන්ඩ සයිල්ලේ ද මේ ප්‍රොෆස්ස විවාාගට ප්‍රශ්නයනකොට හරිටහන් මේ ඩිම්පකෝෂයෙන් නිදහස් වෙන්න දිතිීක අන්්ඩ සයිල්ල එක උනනේ දෙක සම්පූර්ණ නෑ උනන එක සම්පූර්ණයි උනනේ දෙක ආරම්භ කරලා යෝග කලාව දෙකේ නතර වෙලා ඉන්නවා කවරුවෙන කන්ද සුක්‍රාණුවක් කමු වෙනකක් සුක්‍රාණුවක්ස් පර්ෂ වෙච්ච ගමන් මොකන්ද සම්පූර් කරන්න ඌනනය දෙක සම්පූර්ණ කරයි ආන්න සම්පූර්ණ කර කවුරු බවත පත්ෙන් ඩිම්බය බවට පත්ව වෙන දකිීපුළ තකට අපිට හම්බ වෙන්නේ දෙවන දරවීය ද. ද මේ වෙන කොට මාත්‍ර වර්ණ දය සහිතන අස්ටිය බැතුල තියෙනවා එක ඕොමටත්තියෙනු මේ සුකරාණුවෙන් ආපු පීතරු වර්ණදය සහිත නෑස්කි පීතු වර්ණදහ සහිත න්‍යස්තිය තියනවා ඩීම්බේ තුළ ආන මේ මාාත්‍ර වර්ණදහ සහිත ස්තිී ො දම් මේ සංසේචනය වෙන්නයි හදන්නම සංසේචනය වෙන්නයි හද එන සංසේචනයට පෙර මෙන මේ ගොල්ලට අපි කියනවාම පෙර පරාග් පරපුූරුව පාග් ජයනෑස්ටිය ප්‍රාග පුංන්‍යෑෂටි පිරිමි එනම් සංසේචනයට පෙර අපි කියනොම පාග් පුං්නෑස්ටි හා ප්‍රාග් ජායානෑස්්ටි දෙන්න තමයින අස්ටික දරව්‍ය හෝමාරු කරගෙන් අන්න දෙකයි කියන්නන්නේ අස්්ටියක් හදලා සංසේචනය වෙලා යුක්තාානුවක් බවට පත්ේ පැහැදිලිද අ එම ඔන්න අපි විනි ප්‍රශ්ි විසිහත්තනි ප්‍රශ්නය අපි පිල්ිතුර විදිීර ගත්තා වක් කියලද අන්න ප්‍රා යෝග කලාව දෙක මෙ රූපේඉතා වැද ගත්තේ න ඔබව නිවැරදි කිරීම සහ. මේ ඩිම්බක සම්පූරකොටස් නම් කරල ය ද කරල නෑ මේ අපිට ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම සඳහයි මේ අඳලා තියන්නේ දර මේ මේකට අපිදාම මාතෘ වර්ණදය සහිතන අශ්ට්‍රියති පැහදිලිද එ අපි අනෝ ඉල්ලඟ ප්‍රශ්නය බලන් මානවවිකසනයේ දී කළලාවාරය විසි අටවෙනි ප්‍රශ්නය විසි අටෙන් අනෝ මානෝවිකසනයේදී කළලාවාරය එසීජී නිපදවයි එන කෝරියම තමයිජ නිපදවීම සිද්ධ කරයි නිපදවන්නේ කවුරු මගින්ද කළලාවාරයනෙවෙයි කෝරියම මගින් නිපදවීම සිද්ධව කෝරියම HG නිපද අපිගෙනවා පලමු සංසේචනය වෙලා පළමු දින දහය තුළදී රුදුරට එජයනු එපස් රුදරේGමටම මෙ එන්න එන්න වැඩිවෙනවා තිකන සංසේචනය වනාා කියන සංඥාවතමයි මේ ඇවිත්තින් දැන් රුදුරේG වැඩිවෙලා සංසේෂජනයෙන් දින දාහතරක් කිතරැන කොන මුත්‍රාවලට එජයනු. දැ මුත්‍රාපරරික්ෂාවක් කල්ල බැලුවත් මුත්‍රාවල එත්Gී තියනවා ඒකෙන් අපි අඳරගන්නවා මේ කාන්තාව ගර්බනී තත්වයට පත්තේලාති යනවාක හෙඳ අප ගර්බනී බව හඳන ගන්න තමයි නැත්තං ගැබ් ගැනීම හඳුනා ගැනීම සඳහා අපි මේීජ ටෙස්ට එක පාවිච්චි කර අ මේ මුත්‍ර පරික්ෂාව මගින් අපිට හඳුරගන්න පුළුවන්කම ලැබේ කළබන්දේ බරණයට ඇත් දාන කොටස බවට පත් යන කල්ල බන්දේ ්‍රුණණයටයිති කොටස බවට පත්වේ නෙනෑ. පැදිලි මානව පතිශක්ති පතිචාර වලින් බරණය ආරක්‍ෂා කරනවා ඒත් කෞද කෝරියමෝයි වැඩේ කරන්න කල්ලාවාරය නෙම. කලලේ සම්පූර්ණයෙන්ම වට කරනවා ඒ හරි කල්ලාවාරේ ගැනති නමින්ම්මතීරු හරිගි ගැගත්තන්දර වූ මාරුනෑ ඇයි. යොල සමහරය මේ වචනවලින්මතීරු. කළේ සම්පර්ය මක්කරවල්. වට කිීම සිද්ධ කරනවා දකිලා බ්‍රණේ විකසනය වන ගොනඩවල මූලික ජන්මානු සයිලවල ප්‍රභවේ ලෙස ක්‍රියා කරන්නේ අන්න කලලාවාරය නෙවෙයි පැහැදිල කළලාවාරයට වැනික්‍රියාවලයක් කරන්න පැදිල් අපිෙන බීජාන්නේ මඩිය. බීජානය මඩිය තමයි යන්න අපිට හබ වෙන්නේ මූලික ජන්මාන මූලික සයිවල ප්‍රභවේ ලෙස ක්‍රයා කරනවා ඒ තරක් නෙවෙේ කළලක්මාව රතුරුදිරාණු නිපදවනතෙක් කෘදිරසයිල නිපදවීම සඳහත් දායක අන්න ඒවා හරියටම මතක තියෙන්න්න එනගන්න විසි අටවෙනි ප්‍රශ්නයට පිළිතුර විදියට අපිට ලැබෙනෝ පිළිතුරු අංක හත. අපි අමු විසි නමවිනි ප්‍රශ්නය බල උපතින් පසු මිනිස් කශේ රුකාවේ පූරුව උත්තල වක්්‍ර විකසනය වන්නේ කොහෙද කියලා කියා මේ බලන්නකු උපදින කොට අපිට තියෙන්නේ කශේරුව මේ විදියේ සී හැඩ තියකක් මැති හැදිලි එද තමයි අර මේ වකරය ඇත්තියන එද අල්ුත්තු උපන් දරුවක් අපේ මේ අතකයි තියාගන්න දකළ ද මේ අතර වඩා ගන්න නැනනම තින්න බැයි කශේරුව අරුක්කු හඩයක්ති පදිලා මාස තුනක් කිතරයන කොට පළමු වක්කරේ නොම න් පූරුව ලෙස උත්තලයි මෙකෙ හෙම්මමතිී මෙ බෙල්ල නෙදරුවනේ එද මෙගරික න ග්‍රැයිවී වක්රේ කියලා මෙක හෙම්මම තියන ුරස් වක්කරේ මෙ මාස තුනක් අතරක් කිතරය නොට එත් සමඟ මේ හිස කෙලිින් වෙන හික කෙින්වෙන ත්තක්කම තමයි දරුවෙක් කෙලින් අර වඩාගන්න පුලුවන්ගේේ අර මේ අතර දරුවෙක් අපි එහට මෙ හට රංගියපු දරුවෝ දැන් අපි ආන්න මේ අතර වඩාගන්න පුළුව. ඇයි හිස දැන් කෙලි ඉස්සල මේ හිස ඇදැයින මේ පැත්තර නැති. තැ හිස කෙලිල මේ එක මේ පුූරෝව උත්තලයි පැදිලි එනං දරුවෙක් හිසේ සවීමා රම්භ වෙන මක්කරන ප්‍රගතයින් පසෙද පළමු දිතීක වක්යේ වන ග්‍රයිවී වක්්‍රය ඇතිවීමත් සමඟ පැදිලිද පළමු දිතීක වක්්‍රය වන ග්‍රැයිවී වක්්‍රය ඇතිවීමත්ක් බින්න ඊළංගක දැ දරුවතවත් වර්ධනය වෙන මෙන්න පළවෙනි ග්‍රැයිවී වක්්‍රයාව මේ උරස් එට පස්සේ කටී ප්‍රදේශයෙන් ඊළඟ වක්රේනම් තර මේක ග්‍රයිවී වක්්‍රය මේ උරස්වක්කරේ මේ කටීවක්කරේ මේතියෙන්නේ පල්ලෙ හම කොට සිති එන ත්‍රිකාස්ික වක්කරේ ත්‍රිකාස්තිික වක්කරේ. අන මේ වලින මේ දෙකර. ග්‍රයිී පස්සයාාවේ එඳ දිතීකයි උරස්තිබ්බ එන්ද ප්‍රාථමිකයි කටී පස්සයාාවේ එද දිතීකයි ත්‍රිකාස්තිික මේ තිබිච්ච එකක්න දරුේ අ එද මේක ප්‍රාථමිකයි එනම් කශේරුවේ රාථමික වකරතා දෙක්කා ජතික වකරතා දෙකක් දකින්න පුළුවන්ගේ එතර මේවා පූරුව ලෙස උත්තලයිම මේකයි මේකයි මේතෙක්ක කඳ රිජුවනෝමේ පේ කඳ රජ ඇතර මෙන කටීවක්රය ඇතිවීමත් එ කඳර රජුවෙනවා එවිට දරුව මොකද පටන් ගන්න ඉඳගන්න පටන් ගන්නු හිටගන්න ඇවිදීම මේ කියන ක්‍රියාවලි පටාන් ගන්නෝ මේ ටීවක්රය පැමිණීමත් එ ඔන්න කශේරුවයේ තියන වක්ක්‍රතා ටික පැහැදිලිද මෙ අපිට හම්බෙන කශවර තියන වක්‍රතාටික ඔකෝබේ කෙටිසටානට එකතු කරග මෙතියන්නේ උපදිනකොට තිබිච්ච විදිහ මක යටටිදාන්න උපදින විට න උපදිනවිට කසේරුවේ සවබහ පැහදිලිද එන අප ය උත්තර ටික බල මෙ උත්තර ටිගගන් උපතින් පසු මිනිස් කසේරුවේ පූරුව උත්තල ුව උත්තල වක්්‍ර විකසනය වනුවේ. උරස්සා ත්‍රිකාස්තිික ප්‍රදේශවල නෑ උරස්සා කටීනංහරි උරස්නෑ ග්‍රයිවීහා කටී ප්‍රදේශවල අන්. ග්‍රයිවීහා ත්‍රිකාස්තිික නෑ කටීහා ත්‍රිකාස්තිිකනෑ. එන උත්තරය අපිට හම්මේෙනවා විසිනමයට විසිනමේට උත්තරේ අන්න තුන. විසි නයට උත්්‍රේතුුණ යමු තිස්වනි ප්‍රශ්නය බල අ බලන තිස්වනි ප්‍රශ්නය මානව සැකිල්ල පිළිබඳව නිවරදි ප්‍රකාශය තෝරන් මානව සැකිල්ල පිළිබඳව නිවරදි ප්‍රකාශයේ තෝර අක්ෂකශේ රුකාව ආක්ෂක කශේ රුකාව අපරකපාල අස්තිය සමග සන්ධානයේ වීම හිස උස්පහත් කිරීමේ චලනයන්ට ඉඩ සලසයි දැ ඒම ප්‍රශ්නයක් දුන්නහම ඔයවිදිිය පළවිනි උත්තරේ කියවන් යනකොටම විෂය දන්න දරුවකුට චුක්්ටක් හිනාහයනො ඇයි මෙහෙම වකී නොදන අක්ෂකශය රුකාව අපරකපාලස්තිය සමග සන්ධානයවීම පැහැදිලි මේ අක්ෂකශය රුකාව අපරකපාලස්තියත් එකද සම්බන්ධවෙන් හිස්කබලේ අපර කපා ලාස්තියක්ත් එක සම්බන්ධ වෙන් ඇට්ලස් කශේරුකාව එකන අපේ පළමු කශේරුකාව එඳ මේ ප්‍රකාශයේ වැරදි එනම් හිස්කබලේ අපර කපාලාස්තියක්ත් එක සම්බන්ධවෙන්න ඇට්ලස් අපි දන්නවා හිස්කබලේ අපර කපාලස්තියේ තියෙනවා මහාචිද්දරය මහාචිදරය දෙ පැත් තින අප කපාල සන්ධානාග්‍ර දෙකක් මහාජිදරයෙන් තමයි දරුවනේ සුසුම්නාව පිටවෙන් මෙතියෙන් අපර කපාල සන්ධාන අගග්‍ර අපර කපාල සන්ධාන මුහුණත් නැත්තං අගර අපපාල සධාන මුහුණ මේ අපරකපාල අස්තියේ තියන ආන්න මෙන අපරකපාල සධාන මුහුණත් එක්ක සම්බන්ධ වෙන ඇලස් වල තියන උත්තර සන්ධාන මුොහුණ න උත්තර සන්ධාන මුහුණ ඒ හිද තමයි හිස ඉහල පහල කරන්න පුළුවන් වේ කියන් හිස්කබලේ අපරකපාල සන්ධානාග්‍ර සමඟ ඇටලස් කශේරුකාවේ උත්තර උඩ සඳාන මුහුණත් සන්ධානයවීම මගින් හිස ඉහල පහල චලනැහැ කියාව ලැබෙනෝ අපි ඔට ලසන වචනය පාවිච්චි කරවා. ඉහල්ල පහල චලනඇන්ව ආ පොකටවන පාවිච්චි කන ඔවු චලන කියලත් කිය බත් කෑවද ඔව ැලි ඒත රුග එන පලවෙනි ප්‍රකාශය වැරදි එක වැරදිී පුරුවගාත්‍රයේ සියලුම හස්ත කූර්ජාස්ති මැනික්කටු සන්දියය සැෑදීමට දායකව ර ඇයි මේ මැනිික්කටු සන්දිිය හදන්න අපට දායකය නො මේ අනහස්ථකූර්ජාස්තිය අටක් අපට දකින්න පුළන් පේලි දෙකක්තය අවිදුර පෙළයි විදුර පෙලයි එක පේලියක් විතරයි ආන්න මේ ක්‍රියාවලිය සඳහා දායකව ස් තරයිටස් යනු අස්තිවල්ල ගණත්වය අඩුවීම හා සම්බන්ධ තත්ත්වය දනිස්කටුව ඌරවාස්තියේ විදුර කෙළවර සමඟ සන්ධානයවි මේ අපේශරීරේතියන ශක්තිමත්ම එවගේම විශාලතම අස්තිය ඌරවාස්තියන ඕගල්න්ගේ කලව හදල තියෙන මේ අස්තිය මගින් මේ අස්තිය මගින් තමයි අපේ කලව ඇති වෙලා තින එත මේකේ මේ හිස ගෙලකුත්තිය නෝම මේ අස්ති දන්්ඩ මේ හරිය අවිදුර කොටස දරුවූ මතකතියාගන් අස්තියක ඇඟ පැත්තට තියන කොටස අවිදුුර ඇඟෙන් ඈතර තියන කොටසේ ගැන මේ හරිය ර ො විදුර තමයි අපට දකින්න පුළුවන් වෙන්නේ මේ ජංගාස්තියි අනු ජංගාස්තියයි දකින්න පුළුවන් ව නොමි මේ ජංගාස්තිය මෙතන අපිට තියෙන්න්නේ මේක තමයි දනිස් අස්තිය දනිස් ඇටේ පැදිලිද මේ ජංගාස්ති අන වන බලන්න උත්තර දනිස් කටුව ඌර්වස්තියේ විදුර කෙලවර සමඟ සධානය වේ ප්‍රකාශය නිවැරදි හිස්කබලේ ඇති චලනය කළ හැකි එක මාස්තිය ඌර්ධ වහනුකාස්තියයි හිස්කබලේ චලනය කරන්න පුළුවන් එක මාස්තිය ඌර්ද වහනුකාස්තියලු මද නෑ ඉතිං දරුවට එහෙම හැකිියාවක්තිේ නොතික මටනංනෑ මටපුළුවන් මේ ෑල් ිතරයි චලනය කරන්න යටතිහන වනම් පුළුවන් එතමයි අදෝහනු කාස්තිය පේනගව අංකිව විිෂයෙන් එකං ජන්තන් මතක තියන දරුව. ර්දවහනු කාස්තියත් නිකන් අදෝහනු කාස්තිය වගේ අදෝහන කාස්තිය ඌර්ද වහනු කාස්තියයි දෙක මාරු වෙලා තියෙනවන ප්‍රශ්යට උත්තර ගන්න බැරුවෙන. තර මේ උඩුහනුව තමයි ඌර්ධ වහනු කාස්තිය යටිහනුව තමයි අදෝහනු කාස්තිය. ඇතුර ඌර්දවාහනු කාස්තිය චලය කන පලන්ද බලන් මටනම් දෑ. මට පුළුවන් අදෝහනු කාස්තිය චලනය කරන හිස්කබලය ඇති චලනය කළ හැකි එක මාස්තිය, අදෝ හනු කාස්ති නැත් යටි හනු ලීරදාග හිස්කබලේ ඇති චලනය කළ හැක එක මස්තිය අදෝහනුකාස්ති ඌරුදව හනුකාස්තිය නෙවෙයි අදෝ හනුක අස්ති එත් නැත් යට යටටි හනුව එනම් මේක වැරදි පැ එවනන්න අපිට හම්බුණ තිස්වනි ප්‍රශ්නයට උත්තරේ හතර යන්න තිස්ක්නිි ප්‍රශ්න තිස්ක්වනි ප්‍රශ්න එක්තරා විශේෂයක ඇතැම් ශාක දම් පැහැති පුෂ්ප දරනවා දම් පුෂ්ප දරනාාතර එම විශේෂය අනක් ෂාක සුදු පුෂ්ප දරනු සුදු පුෂ්ප දරන එම සාාක විශේෂය මල්වල පැහැය ආවේනය පැහැදිලි කිරීම සඳ තිගත ට දම් පුෂ්ප මකරපුහමද සුදු පුෂ්පත්ක් මුහුන් කරණය කරපුහාම එක්ක දම් ඒමත් නැත්තං සුදන්න දම් හෝ එකක් නනුන් දපහන ප්‍රශ්නයක් මෙම ශක විශේෂය මල්වල පැහය අවේනිය පැහැදිලි කිරීම සඳහා ඒකා අංගී මුහුමක් ප්‍රමාණවත්ේ ඔහු අනේ වෙන උත්තර එකක්ව බලන්නම. ඒක අංගී මුහුම ඉතරක් ප්‍රමාවත්. ලක්ෂණ යුගලපතිවුරුද්ධ ලක්ෂණ යුගලක් පරම්පරාගත වෙන ඇටි හොවෙල බලන්න ඒකා අංගී මුහ ප්‍රමාණවත්ය නෝ මේකක්වත් අපිට ඕන වෙන්නේ නෑ පැහැදිලිද. යමුතිස්. දෙවැනි ප්‍රශ්නය බල තිස් දෙක සූන්‍යෂ්ටික වර්ණ දේහවල ඇති නිර්කේත අනුක්‍රම සහ හඳුනාගත හැකි කෘත්තයක් නොමැති ඩන්නේ කණ්ඩ පිළිවෙලි පැදිලිද සූන්‍යස්්ටිකයින්ගේ වර්ණ දේහවල ඇති නිර්කේත අනුක්‍රම සහ හඳුනාගත හැකි කෘත්තයක් නොමැති දන්නේ කන්ඩ නිර්කේතනු ක්‍රම නිර්කේතනුක්‍රම තමයි අපි කියන්න මේ ඉන්ට්‍රෝන කියලම පැදිලිද අපට හම්බෙනෝනම සූන අස්තිකඉන්ගේ එම්මාරෙන්නේ අනුවක් ගන්න කලින් පූුව එම්මාරෙන්නේ අනුවක් ගන්නවා පූරුව එර ප්‍රීම්මාරෙන්න්නේ කියල ඒක ඉන්ට්‍රෝනයි එක්සෝනයි ඉන්ට්‍රෝනයි ෝ මේ ඉ්‍ර ඉ්‍රෝන මේ එව ඉ්‍ර මේ එ ත මෙ ඉන්ට්‍රෝන කියලා කියන්නේ ඉට්‍රෝන කියලා කියන්නේ නිර්කේත අනුකරම එකන්නේ ඇමයි නොුවම්ල සඳහා කේතේ සපයන්නේ නැති ඇම් පෝටීන සඳහා කේතේ සපයන්නේ නැති ජාන තමයි අ අපි ගැන ඉන්ට්‍රෝණ කියල පැදිලෙ අපි ගැනවා නිර්කේත අනුකරම එක්ෂෝන කියලා කියන්නේ කේත අනුකරම් ඒගොල්න්න්න පුළුව අමක් කරන්නද. ප්‍රටේන සඳහා කේත සපයන්න පුළු. තොකොට කරන්නේ ඉස්සල්ල ප්‍රරෙන්නේ අනුවක් හදලා ඒකේ මෙන්න මේ නිර්කේත අනුක්‍රමටික ම එක පාටක් දන්න මේ එක්ෝන මේ එක්ෝ පැදිලිද මේ ඉන්ට්‍රෝනටික ඉන්ට්‍රෝන කපල අයින් කරලා එක්සෝන විතරක් තියන නෙම්මාරෙන්නේ එක අපි හදා පැහැදිලිද ඇතකොට නිර්කේත අනුක්‍රම කියලා කියන්න ඉන්ට්‍රෝ එන හරි නිර්කේතනුක්‍රම කියලා කියන්න ඉන්්‍රෝ හඳුනාගත ැකි කෘතයක් නොමැති ඩයන්නේ කණ්ඩ අපි හඳුන්න නොමොනොවා කියද අන්න ජාන අතර තියෙන අන්තර්ජාන අන්තර්ජාන ද එන උත්තර උතර උත්තරේ දෙක උත්තර දෙක ඉන්ට්‍රෝන සහ අන්තරජාන ද අන්තර්ජාන ද යන්න තිස්තුන්ගන ප්‍රශ්නය පොලිපෙප්ටයිඩ සංස්ලේෂණය පිළිබඳ නිවරදි ප්‍රකාශය තෝර තිස්තුනය අපෙන් හන්නේ පොලිපෙප්ටයිඩ සංස්ලේෂණයේ පිළිබඳ නිවරදි ප්‍රකාශය තෝරන්න කියලා කිය. Dන්නේ වලටීවෙනුවට එරෙන්නේ වල යුතිබී මැහැර Dන්නේ අච්චුදාමය සහ එරෙන්නේ අනුවේ භෂ්ම අනුපිළිවල සමානවේ පැහැදිලිද. ඔවු. මෙතියෙන්නේ සයිලේක නයාස්ටිය අපි දන්නවා න්‍යස්්ටිය දිිත්ව පටල මෙයයි ඔ න්‍යස්ටිය දිිත්ව පටල මෙයි කේ තැනින් තැන සිදුරු තියෙන න ි සයි න්නේ තියන්නේ න්‍යස්තිය තුළ මේ න්‍යස්ී මෙ ඔය දන්නේ අනුවමි ප්‍රෝටීන සංස්ලේශනයේ දී අදාල ජානය පැදිලි පිටපතක් ගන්න පෑ එම්මාරෙන්නේ වල එන්ද අපි දන්නවා ඒකේ ඔරි ලක්ෂතියනවා ඇයින්ද මේ දයන්නේ මෙන්න මේ විදියට පුඩු දෙහකටවෙංවෙනොමි පොලිනිියෝක්ලියෝටයිඩ දාම දෙකකටවෙංවෙනවා දකින්න පුළුවන් හයිරිජන් බන්ධන කැඩිලම් දැම් මේක තියෙන්නේ ඇඩිනීන් මේක තියෙන්නේ ඇඩිනීන් බැදෙන්නේ තෑමීන්නේ ගුවනී බැදන්නේ සයිටසිීනෙක් සයිටීන් බැදෙන්නේ ගුවනීනෙක් තෑමීන් බැදන්නේ ඇඩිනීනෙක් ගුවනී බැදන්නේ සයිටෝසිීනක් අපි කීපයක් ගම් තැ ඩවලට නෑස්ටියෙන් එලියට යන්න බෑඩිදරු ප්‍රෝටීන සංස්ලේෂණය වෙන්නේ රයිබසෝම මතදින් එ රයිබසෝම බලංගන්නවා පණවිඩේනක මකදද ිප්ට හ දන්නේ වලට එලියට යන්නට දැම්මකොද වෙන්න මෙන්න එම්මාරෙන්න්නේ එකක් කදාගන්න න්න එතකොට මේ දන්නේ අච්චුදාමය මත එම්මාරෙන්න්නේ පිටපතක් කදාගන්න තකොට ඇඩිනන්නම් තියෙන්නේ එමාරෙන්නේ හඩිම් තමී තමී නාරෙන්නේ වලනෑ මර එ තියන යුරැසිීති ගනීම් සයිී සයිටසිී ගුවනී තෑමීම් ඇඩිනී ගුවනීම් සයිසිී පැදිිද එන්න මේමාරයන්නේ එක තමයි මෙ අස්ටේසි දුර විල්ල හොඩද රයිබ සෝම තුළින් ගමන් කර මේකට තමයි අපි කියන්නේ ප්‍රතිලේකනය කියල මගද ලින් Mරන්නේ පිට පතක් ලබා ගැනීම ප්‍රතිලේකන එකතමා ප්‍රෝටීන් සංස්ේෂණය පළමපියව රයිබසෝම මතදී අන්න පරිවර්තනය මගින් MRNAන්නේ වල කෝඩෝන සැකැස්ම ප්‍රෝටීනය අමයිනු අම්ල අනු පිළිවලක් බවට පරිවර්තනයකර අප ඒක ඕන්න අපි ොන මේ නැහමටම් මට කියන්න මේ න්නේ වල භස්්මානු පිළිවල එමාරෙන්නේඒ වල බෂ්මානු පිළිවලින් වෙනස් වෙන මේ අන තයිමීන් වෙනුවට යුරැසිල් තියන එකද එක වෙනසා. ඇඩිනන්න තයිමින්න් තියනවන තයිමින්න යුරසල් තින එක හරි හැබයි ගුවනීන්නන් දරුව සයිටසිනති සයිටෝසින්නම් ගුවනින් තියෙ මෙදෙන සමානයිද. සමානනෑ නිද වුව නිකන් ගන්නපා හිතලා එම හිතලා උත්තර ගන්න ගිහමේ වරදිී හිඳ චුක්ටක් ඔොය අපි දන්න සිද්ධාන්තය පාවිච්චිර. දැන්කියන් න්නේ වල ට තයමීන් වෙනුවට Mරන්නේ වල යුතිබීම හැරන්නේ අච්චුදාමය හාරන්නේ අනුව භෂ්මානු පිළිවන සමානයිද අනේ නෑ සමාන නෑ පැදිලි සමාන ඇයි හේතුම කෝමද මේ දෙන සමානවෙන්නමි අපි ගමුකු මේ අච්චුදාමයම ඇඩඉන්න ුර සිල්ලේ කර හරි ඇැයි ගුවන්න සයි සයි තමිඉන්න ඩ සමානයි නෑ අනන එකපියඉන් කර දෙක ප්‍රාග්න්‍ය අෂස්ටිකල්කුගේම්මාරෙන්නේ අනුවකට සූනය අස්ටිකයකු තුල පොලිපෙප්ට යිඩ කේතනය කළ නොහැක පැදිලිරසි රගන්‍ය අස්ටික සූන ස්ටික කියලා වෙනසක් නෑ අන්න පතිලේකනය මගින් පිටපතක් කදාගත්තන අන්න ඒමාරෙන්න්නේ කට පුළුවන් පොලිපප්ටයිඩක් හද පැහදි ඒකන අපි මේ පතිසංයෝජිත දන්නේ තාක්ෂණයේ දියෙක් විශේෂක ජානයක් තවත් විශේෂයකට ඇතුළුර. ඇතුළු කරලා යාලව වැඩේ කරගන්න පුුව. ඇතුළු කරා කියලා පෝටීනය වෙනස් වෙන්නේ අපට ල නිසිවුලින් නිපදවන ජානය ැක්ටරිය සයිල්ල කරදා බැක්ටීියාව ලවා නි සිවුලින් නිදවන්න පුළුවන් වෙලා තින ප්‍රවේනිික කේතයේ තියන සර්ුවත්තර භාව අපි ලස්සන වචන හැක ජීවයා කවුරනත් ඒගොල්ලන්ගේ ප්‍රවේනිික කේතය වෙනස් වෙන්නේ අපි හැමෝටමති එන්නේ ව ඇඩිනී ගුවනීන් සයිටසිීන් තයිමීන් කියන බෂ්මානු ක්‍රමේති ඒවා සකස් වෙලා තියන විදි මක් කියන පුලන්ද වෙනස්වෙන්න පුලා ඇමයි නො අමම්ල සඳහා කේතේ සපයන්නේ ප්‍රාග්ඥනය අස්ටික සූනය අස්ටික වේවා ඒුG මගින් ආන ඒුG කියන බස්්ම කෝඩෝනය මගින් මෙතියෝනීන් කියන ඇමයි නොවාම්ලේ ප්‍රකාශවේ හැමෝගේ මෙහෙම පැහදිලිද ඒවා හරියට තරයේ මතකතියාග නිකංනෙවේ බොම තදිින් මතකතියාගන්න මෙවා වෙනස් වෙනේ නැත්තඇයි ප්‍රවේණික කේතේ සර්වත්තර භාවේ ආන මේ හැමෝකටම තියෙන එකම එ එකම්ම ලැංවේජ්ජයහකින් තමයි මෙ හැමෝගෙම මේවා ලිය වෙලා ති එද අපට හෝමාරු කරන්න පුළුව එරන්නේ අනුවක ආරම්භක කෝඩෝනේ ඒුG වනාතර මෙතිෝනීන් සඳහා කේතය සපයයි හරියට මහරි මංකිවේ ප්‍රාග්ඥ්‍යස්ටිකද සූන්‍ය අස්තිිකති කියලනෑ ඒුG මගින් අන මෙතිියෝනීන් කියන මයි නොවාම්ල කේත කරන්න කෝඩෝන හැට හතරක් ඇති අතර ඔ න හට හතරක් තියෙන අන්න ඒකෙන් තුනක් නැවතුම් කෝඩෝන එක තුනක් නැවතුම් කෝඩෝන ඒමනම් හැටහතරෙන් තුනක් අඩු වෙච්චාම හැට එකක් තමයි ඇමයි නො අම්ල සඳහ කේත කර එදකමග කිය කෝඩෝන හැට හතරක් ඇති ඇත හැට දෙකක්ම් බර හැට දෙකක් නෙමයි හැට එක යි නවතුම් කෝඩෝන තුනත් ේනෙහිද ටරෙන්නේ අනුවක ප්‍රථම බස්මත්‍රිත්වය ඒයුජ මෙ බලන් ටරන්නේ වල තියන්නේ එමාරෙන්නේ එම්මාරෙන්නේ අනුවම එම්මාරෙන්නේ වල පළමු අන්න බස්මතරිිත්වය ඒයුජ ො ටරන්නේ වල තියන්නේටරෙන්නේ වල තියන්නේ මේ කෝඩෝන සැකස්මනය දරුවන මේ කෝඩෝන තියෙන එම්මාරෙන්නේ වල තියන බස්මානුක්‍රමේ බස්මතරිිත්වයක් කෝඩෝනය තියාරෙන්නේ වල තියන බස්මතරිත්වයකට කියන්නේ අපි ප්‍රතිකෝඩෝනයක් ඇන්ටි කෝඩෝනික ප්‍රතිකෝඩෝන එතකොට ප්‍රතිකෝඩෝනේ මොකක්ද ඇඩිනීඉන්නම් ටරන්නේ ඇඩිනීන්නම් තමීන්නේ තමී නෑන යුරසි යරසිීල්නං ඇඩි පැහදිලි තෙර දඩ යුරසිල්ම් තමි යිමි න හිද ඇඩි ගුවනම් සයි එතුර මේක තියෙන විදිා නෑ තියෙන්නේ පති යි එනම් අපි කියන ොමොකක් කියලද මේ පිළිගන්න එන තිස්තුන්ගනි ප්‍රශ්නයට උත්තරේ තු අපිමුත් තිස්සතරවෙනි ප්‍රශ්නය බල බලන්න තිස්සතරවෙනි ප්‍රශ්නය තිත සීමසිතියම් වඩාත්ම වැදගත් වන්නේ සීමාසිතියම සීමාසිතියමක් වඩාත්ම වැදගත්තුන්නේ මොකොඩද කියලා යහ අනතිස් අතරෙනියක සීමමාසිතියමක් ජිනෝමයක් තුළ ජානවල බහුපිට පත්සාදා ගැනීම නෑ විවිධ විශේෂවල පරිනාමික බන්ධුතා නිර්ණය කිරීම නෑ කලෝනී කරන වාහකයින් ගොඩනැගී අන්න අපිට අම්බේනෝ මේ වාහක්ක යෝ අපිට පාවිච්චි කරන්න පුළුවන් දොර සීම සිතියමක් කියලා කියන්නේ මේ ඩන්නේවල දුර සහ අන්න ඒවායි ප්‍රමාණය දැක්වෙන සටහන එක ඔරිලක්ෂයක් තියෙන්න්න ඕනේරි පලිකේශන් එක අ පතිවලිතා අරම්භකස්ථානයක් මේ පැදිලි මේක අපිට ගන්න පුළුවන් පතිජීවක සංවේදී ජානතියනු ව මේ විදියට හදාගත්ත එකක් අපය අපිට හ මෙෙන කෝවාරුවන් පැදිලිතු මෙ මේ විදි එකක් අපි ගිය එතු මේක ලෝනී කරන වාහකයින් ගොඩනැගීම සඳහා මේ සීමමා සිතියම් අපිට වැදගත් වෙන එතකොට ඕක විවිධ සංකේත අපි පා විච්චි කරනවා මේ ික්ෂ ක්ලේෙස් මගින් සසයි මමගින් කපල අපි හදාගත්තක දිිවිධ අංක කිරීමේක සිද්ධ කරනවා දකින්න පුොළුවන්ගෙනු. එදා මේ සිදතියම් අපිගත්තයින් පස්සේ මෙවා වැදගත්වයෙන අපිට පලෝනී කරන වාහකයින් ගොඩනැගීම සඳහ. පිල්ලිකා විිනිශ්චය සදා යොදාගන්නේ පීතතුෘත්තේ පරික්ෂාකිරීම සඳහපි පාවිච්චි කරන්න. අපිඒකට ි CR පරරික්ෂා යදාදගීම සිද්ධ කරනු හැදිලි. එනම්. සීම සිදතතියම් වඩා වැදගත්තු වන්නේ. මේ කලෝනවාහ කේක් කලෝනවාහ කෝ R1 කියන එක තමයි මේ අපි කපපු එන්සයිම පැහදිලිද මෙ මේ විදියේ විධ අංක කරන සීමා සිතියම් අපිට හම්බ උත්තරේ තුනතිස් හතරට යන්න තිස් පස්වැනි ප්‍රශ්නය තුන්ද්‍රාවල ජීවත්තන සතුන් තිදනකු වන්නේ පෙන්තිස් පහනව තුන්ද්‍රාවල ජීවත්තන සතුන් තිදෙනෙකුවන්නේ කැරිබි ඉන්නෝ වෘර්කයෝ දකින්න පුළුවන් වලස එද අපට කේ කෙලෙම්ම පලවිනි උත්තරේ ගන්න පුළුවන් තුන්ද්‍රාවල ජීවත්තන සතුන් තිදනෙක් විදිට කැරිබු ෘර්කයා වලසද මේවලනන් දරුවමේ පරිසරයෙන් දෙන ප්‍රශ්න අපිට ඒවාඒ අදාල්ල කාරණය අපි දැනගෙන තියෙනක තර්ක කරලා ගන්න බෑ අපි අනිතන් වල දිනම් අපට පුළුවන් අතක තියාගන්න නැතුව නේ ඉන්ට්‍රෝන එක්ෂෝන මේ අන්තර්ජාන මේ අපිට පුළුවන් තාර්කිිකව අවබෝධයක් හදාගන්න පුළුව. හැබේ මේවා අපිට තර්කනයෙන් ගන්න පුළුවන් දේවල් නෙවි අපි මේ වෙනම පාඩන් කරන්තියයාගන්න ඕන එතකොට මේ තිස් පස්සවෙනි ප්‍රශ්න පරිසරයෙන් හපු එක තුන්ද්‍රාවල ජීවත්තන සතුන් තිදනෙක් වෙන්නේ කැරිබු ෘර්කයා වලසා කියන සත්තුව අපිට දකින්න පුළුවන්ේ. ඕන ප්‍රශ්න තිස්පහක් සාකච්ඡා කල් අවසන් කරා දෙදස් විසි එක ප්‍රශ්්‍රපත්රයට දීල තිබූ. අන ඉතිරි ප්‍රශ්්‍රටිකාපි ඉලක කොටසේදී සාකච්ඡාකරු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDPඩකන් ය නාලිකව සස්ටරක් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාටම් මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන් Onlineයින් පාසල DP educationන්.